சீமாவின் இஹா தேசபாலன். අද සලකුණු දේශපාලන සංවාදයේ අවසාන සාකච්ඡාවටදී අපි වසුදේව නානක්කාර මන්ත්‍රීවරයා සමග සාකච්ඡා කරමින් සිටින මන්ත්‍රීතුමනි, මේ වෙනකොට 19 වෙනි සංශෝධනය පිළිබඳව නැවත කතාබහක් ඇවිල්ලා තියෙනවා. ජනාධිපතිවරයා විශේෂයෙන්ම 19 වෙනි සංශෝධනය දැඩිව විවේචනයට ලක් කළා. ඔබට අනුව 19 ඇත්තටම වැරද්දක්ද? 19 වෙනි සංශෝධනය ජනාධිපති ක්‍රමය අවසන් කිරීමේ ක්‍රියාදාමයේ මුල් පියවරක් නැත්නම් අතුරු පියවරක්. ඒකට මම පක්ෂයි. මම ජනාධිපති ක්‍රමය වෙනුවට පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයකට කැමති දේශපාලනයක ඉන්න කෙනෙක්. නමුත් දයසිරි ජයසේකර මහතා පැහැදිලි කිරීමක් කරනවා, මේ තුළ රට අරාජක වුණා කියන කාරණේ ජනාධිපතිවරයා පුටා දක්වමින් කියන අපි මේ ප්‍රකාශය බලලා සාකච්ඡා කරමු. දැන් රාජ්‍ය පාලනයේ ජනාධිපතිවරයා සතු බලතල අග්‍රාමාත්‍යවරයා වෙත පැවරීම සහ අනිකුත් කාරණා සම්බන්ධ විශාල අර්බුද ගණනාවක් මේ 19 ආණ්ඩුක ව්‍යවස්ථා සංශෝධනයේ තියෙනවා. ඉතින් අපි ඒකයි කියන්නේ මේ 19 ආණ්ඩුක ව්‍යවස්ථා සංශෝධනයෙන් වෙලා තියෙන රට අරාජික වීමේ ක්‍රියාවලියක් කියලා. මේක හරියමං විදිහට කියවලා බැලුවොත් මේ 3 වගන්තියේ 2 උපවගන්තියයි නිකන් සාමාන්‍ය කෙනෙකුට මේ දෙක කියවපම තේරෙනවා අනිවාර්යෙන් අගෝස්තු 17 වෙනකල් ජනාධිපතිවරයාගේ පස් අවුරුදු දුර කාලේ තියෙනවා කියලා. හැබැයි දැන් මේක අනුව ජනාධිපතිවරණ අවුරුදු 4 මාරයි දැන් තියෙන හැටි. අවුරුදු 5ක් නැහැ. මේක ප්‍රශ්නයක් නෙමෙයිද? මට අර්ධ නිර්ූපණ දෙන්න බෑ. අර්ධ නිර්ූපණ දී යුත්තේ ශේෂාධිකරණ. ජනාධිපතිතුමාගේ බලය කොහෙද තියෙන්නේ? අගමැතිතුමාට තියෙන බලය මොකද්ද? මේ ගැන කිසිම පැහැදිලි කිරීමක් මේක ඇතුලේ නැහැ. 18 වෙනි සංශෝධනත් අහෝසි කළ යුතුයි. 19 වෙනි සංශෝධනත් අහෝසි කළ යුතුයි කියලා එතුමා කියන්න හේතු කාරණා වෙන්නේ ඇත්තරම මේ ආණ්ඩුව පිළිබඳව අර්බුදේ ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ කාරණාත් එක්ක. එතුමා ආණ්ඩුක ව්‍යවස්ථා විශාරදෙක් නෙමෙයිනේ. බලය අඩු කරන්න තමයි ප්‍රතිඥා දුන්නේ. ඒ අනුව තමයි ජනමත විචාරණයකට නොයා කරන්න පුළුවන් කාරණා ටික මේකේ ක්‍රියාත්මක කළේ. හැබැයි දැන් අපිට පේනවා මේක ඇතුලේ ජනමත විචාරණයකට යා යුතුව තිබෙන කාරණාත් ආණ්ඩුක ව්‍යවස්ථාවට හොරෙන් ඇතුළත් කළා තියෙනවා. සජ්ජාතික පක්ෂ ව්‍යවස්ථාව වෙනස් කරපැටි අපි දන්නවනේ. මේ ජනාධිපති ක්‍රමයේ තිබිච්ච දුර්වලතා ඒකාධිපතිවාදයන් අහෝසි කරන්න හොඳ හිතින් ආපු මෛත්‍රීපාල සිසිල මහත්තයව 2015 මැයි 21 වෙනිදා වෙනකොට එතුමා රැවට්ටුවයි කියන එකයි මම මේ කිව්වේ. ඒ කියන කාරණා එක්ක විධායක ජනාධිපති ක්‍රමයේ අහෝසි කිරීම සඳහා නැත්නම් එහි කොටස් ගැලවීම සඳහා වූ කියන උත්සාහය නෙමෙයි. නමුත් 19 තුළ කරලා තියෙන්නේ රැවටීමක් කියන කාරණේ. නෑ. 19 තුළ කරලා තියෙන්නේ ජනාධිපතිවරයාගේ බලය අඩු කිරීමත් පාර්ලිමේන්තුවේ බලය වැඩි කිරීමත්. දැන් මෙතන තියෙන්නේ දෝෂය 19වත් ව්‍යවස්ථාවේවත් නෙමෙයි. මේ දෙන්නාගේ මතයකට නොපැහැීම. ඔබ කියන්නේ මේ කුද්දල පැහැෙනතකල් ඒ දෙන්න එකට වැඩ කරගෙන ගියානේ. ඒ දෙන්නගේ මතයකට පැහැෙන්නේ නැති අවස්ථාවේ ඉඳලා මේ ව්‍යවස්ථාවේ අර්බුදය අන්න මත වෙන්න පටන් ගන්න. ව්‍යවස්ථාවේ අර්බුදය නෙමෙයි. ඒක දේශපාලනයේ අර්බුදය. ඒ කියන්නේ පුද්ගල සාධක තමයි මේ එළියට ඇවිල්ලා තියෙන්නේ. දේශපාලන අර්බුදය. දේශපාලන අදහස් ස්ථාවරයන්, දේශපාලන මතවාදයන්, දේශපාලන තීන්දු තීරණ මේවායේදී දෙන්නාගේ ඇතිවෙන නොපැහැීම තමයි මේ ව්‍යවස්ථා අර්බුදය හැටියට මතුවේ. හැබැයි ව්‍යවස්ථාවේ නිසි ක්‍රමවේදයක් තිබෙනවා නම් දෙදෙනෙක් නොගැලපුණත් ඔවුන් දෙදෙනා අතර කුමන මතවාදාවක් ව්‍යවස්ථාමය කාරණා මත ඉදිරියට යන්න පුළුවන්නේ? ව්‍යවස්ථාවේ තියෙන්නේ දෙන්න එකට ආණ්ඩු කිරීම. දෙන්නාට එකට ආණ්ඩු කරන්න බැරි නම් එතන ඇතිවෙන්නේ අර්බුදයක් කියලා මේ ව්‍යවස්ථාව හදාපු දවසේම එන්නේ පෙරරා කිව්වා. හොඳයි, දැන් ඉදිරියට යනවා නම් රටක් හැටියට ඉදිරියට යනවා නම් මේ ව්‍යවස්ථාව තවදුරටත් සංශෝධනය කළා, ජනාධිපතිගේ බලය සම්පූර්ණයෙන්ම නැති කළා, පාර්ලිමේන්තුවට මුළු බලය දිය යුතුයි. හැබැයි දැන් පාර්ලිමේන්තුවට මුළු බලය දෙන්නේ පාර්ලිමේන්තුවේ ප්‍රධානියා තෝරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හරහා. නමුත් ජනාධිපතිවරයා තෝරන්නේ මුළු රටේ ජනතාවගෙන්. එතකොට ජනමතයේ පිළිබිඹුවක් සිද්ධ වෙනවද ඊට පස්සේ? අපි දකින්නේ ජනමතයේ සැබෑ පිළිබිඹුව සිද්ධ වෙන්නේ ඒ මැතිවරණ කොට්ටාසවලින් තේරී පත්වන මන්ත්‍රීවරු මුළු රට පුරාම තේරී පත්වීමෙන් අනතුරුව ඔවුන් අතර ප්‍රමුඛයා හැටියට මතුවෙන්නේ කවුද? එයා තමයි අගමැති වෙන්නේ. අගමැති වෙන්නේ මේ බලය යන පාර්ලිමේන්තුව. පාර්ලිමේන්තුවේ විවිධ ජන කොට්ටාස නියෝජනය කරමින් තේරී පත්වෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තමයි
බලය හසුරුවන්න. අගමැතිවරයා පත්වෙන්නේ ඒ බලය ප්‍රතිඵලයක් ඇති. එහෙනම් ජනතා විමුක්ති පෙරමුණේ විසිවෙනි සංශෝධනයේ යෝග්‍යයිනේ. ජනාධිපති ධූරය අවශ්‍ය කිරීමට උන්ගෙන යෝජනාව මේ වෙලාවේ මම සාකච්ඡාවට භාජනය කළ යුතුම නම් මම කිව යුතුයි වෙන වෙනස් අරමුණු ඇතුව එකම දෙයක් කරන්න පුළුවන් දෙන්නේ. දැන් මෙතෙන්දින් ජනතා විමුක්ති පෙරමුණේ අරමුණ වුණේ අගමැතිවරයාට වැඩි බලයක් දෙන්න මේ ආණ්ඩුව තුල. ඒ නිසා ඒ සන්දර්භය තුළ අපි ඒ යෝජනාවට විරුද්ධව. නමුත් ප්‍රතිපත්තිමය වශයෙන් මේ පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයකට මේ තියෙන ජනාධිපති අගමැති ආණ්ඩු ක්‍රමය වෙනස් වී හැරවිය යුතුයි කියන එක අපි මුලින්දලා කියලා තියෙනවා. 1994 සිට දැන් වසර 25ක් කාලයක් පුරාවට විධායක අහෝසි කිරීම කියන කාරණාව මැතිවරණ අභිමුව සාකච්ඡාවට ලක්වීම මොන වගේ සරදමක්ද? ඒකට හේතු වෙන්නේ ජනාධිපති බලය අත්පත් කරගන්නා වූ හැම කෙනාම ජනාධිපති බලය අවසන් කරනවායි කියලා තමන්ගේ බලය අත් නොහැරීමේ හේතුවෙන් අත් නොහැරීමට තීන්දු කිරීමේ හේතුවෙන් ඒක දේශපාලනයේ ඛේදවාචකය සරදමක් නෙමෙයි. අපි වර්තමාන තත්ත්වයට නැවතීම අවසාන සාකච්ඡා වටේ නිසා දැන් යන තත්ත්වය මත හැමදේම අවිනිශ්චිතයි. ජනාධිපතිවරණයක් ඇයිද, මහමැතිවරණයක් ඇයිද, ඒ පක්ෂයෙන් කවුරු අපේක්ෂකයා වෙයිද, මේ පක්ෂයෙන් කවුරු අපේක්ෂකයා වෙයිද, කොහොම සන්ධාන හැදෙයිද? ඔබ තවත් උදාහරණ ලබා දෙනවා. මේ තුළ මුළු රටක්, රටක ජනතාවක්, රටේ ආර්ථිකයක් මේ සියල්ලම විදවැටමින් පවතිනවා. ඔබට අනුව ඔබ විශ්වාස කරන්නේ කොයි කාලෙ වෙනකොට මේ විසඳෙයිද? ජනාධිපතිවරණය තිබ්බහම ඒ නැති වෙන දේශපාලන ජනාධිපතිවරණයේ තිබ්බොත් අවිනිශ්චිතයි. ජනාධිපතිවරණය පැවැත්වුවහම නොවැම්බර් මාසේ මේ කාරණය තීන්දු වෙයි. එයින් ඔබට එන මහමැතිවරණය ජනාධිපතිවරණයේ තීන්දු වෙන ජයපරාජය අනුව තීන්දු වෙයි. ඒ පළවෙනි ක්‍රමය. අපි දෙවෙනි ක්‍රමයට එමු. ජනාධිපතිවරණයේ නැතුව මහමැතිවරණයක් හැදුවොත් ජාතික ආණ්ඩුවක් හැදේ. ඒ ජාතික ආණ්ඩුවට අනුව කවුරු කවුරු එකතු වෙච්ච එකද? ප්‍රධාන පක්ෂ අතර. ඔබට අනුව පක්ෂ කියන්න පුළුවන්ද? අපි දැක්ක පහුගිය ජාතික ආණ්ඩුව කොහොමද කියලා. එතකොට ඒ කියන්නේ ඔබ කියන්නේ නැවතත් එක්සත් ජාතික පක්ෂය හවුල් වුණු ආණ්ඩුවක් එනවා කියලාද ඔබ කියන්නේ? එක්සත් ජාතික පක්ෂය එක පැත්තක ඉන්නවා. ගිය පාර තිබුණු එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවට මේ පාර අපේ සන්ධානය තියෙනවා. දැන් මේ සන්ධානය එක්සත් ජාතික පක්ෂයයි එකට එකතු වෙච්ච ආණ්ඩුවක් හදන්න ඕනේ කියන යෝජනාව එන්න පුළුවන්. එන්න පුළුවන් කියලා කියන ඔබට මොකරි සාධකයක් තියෙනවා? සාධකය තමයි ප්‍රතිපත්ති අතර ප්‍රධාන වෙනසක් පෙන්නුම් කරන වැඩපිළිවෙල දෙකක් නැහැ. අද තා හැබැයි ඔබේ කඳවුරේ ප්‍රධානම සතුරා එක්සත් ජාතික පක්ෂයේ ඔබ කියනවා මහමැතිවරණයක් තිබ්බොත් දෙපළට බෙදලා සටන් කළා නැවත එකතු වෙනවා කියලා. මම කියනවා මේ දෙගොල්ලන් අතර ඒ වමනාව තියන අය ඉන්න බව මම මේ කියන්නේ. සුදේ මට අහන්න ඕනේ කම තියෙන අවසානයේ රැවටෙන්නේ ජනතාවද ගරු මන්ත්‍රීතුමනි? නැවත අවසානයේ රැවටෙන්නේ ජනතාවද? නෑ, ජනතාව ඡන්දය දෙන්න අය තමයි මේ රට පාලනය කරන්නේ. මොකද රැවටෙන්නේ? දෙගොල්ලෝ එකතු වීම. දෙගොල්ලෝ ජාතික ආණ්ඩුවකට එකතු වීම. ජාතික ආණ්ඩුවකට එකතු වීම ඒ මන්ත්‍රීවරුන්ගේ තීරණය වුණොත් වැඩි දෙනාගේ ඒ තමයි මහජනතාවගේ කැමැත්ත. හැබැයි දැන් මහජනතාවගේ කැමැත්ත ක්‍රියාවෙන් පසුවත් කැමැත්ත බවටපත් වෙන. ඔබතුමාගේ කඳවුරටත් තනි ආණ්ඩුවක් හදන්න බෑ කියන එක ඔබතුමා පිළිගන්නව නේද? නෑ, මම කියන්නේ පුළුවන්. ජනාධිපතිවරණය හරහා අපි පාර්ලිමේන්තු මැතිවරණයකට ගියොත්, ඊට පෙර පාර්ලිමේන්තු මැතිවරණයකට ගියොත් එහෙම දෙයක් කරන්න බෑ. එතකොට අමාරුයි. මම අවසාන ප්‍රශ්න ඔබෙන් අහනවා. එතකොට අපේ ගැප් එක මේ දෙපාර්ශ්වයේ අතර පරතරේ බොහොම සීන් දෙපැත්තන මාරු වෙන්න තියෙන ඉඩකඩ වැඩි. මම අවසාන ප්‍රශ්න ඔබෙන් අහන්නම්. ඔබ ඇතුළු කණ්ඩායම දැඩිව විවේචනය කරන
එක්සත් ජාතික පක්ෂයත් එක්ක ඔය කියන විදිහට හවුල් ආණ්ඩුවක් ඔබේ කඳවුර හැදුවොත් ඔබ එහි ඇමතිකමක් දරනවාද? මම එවැනි ආණ්ඩුවක විපක්ෂයට අයිති බව ඉබේම කියවෙනවා. බොහොම ස්තුතියි. අපි සාකච්ඡාව අවසන් කරනවා ඒ ආකාරයට. හිතවතුනි, අද දවසේදී මේ සාකච්ඡාව සඳහා සහභාගී වුණේ වස්දේව නානයක්කාර මන්ත්‍රීවරයා. මන්ත්‍රීතුමනි, බොහොම ස්තුතියි. අපි නැවත මුණ ගැහෙමු. ඔබටත් රැඳී සිටියට ස්තුතියි. අපි නැවතත් මුණ ගැහෙන්නේ ලබන සතියේ. එතෙක්කොට සුවදායි සතියක්. ඒ වෙනකොට දේශපාලනයේ කුමන වෙනස්කම් සිදු වී තිබේද කියලා අප දන්නේ නැහැ. බලා සිටිමු.